අද තරුණ අසහනය වැඩි වෙලා රටේ මිනිස්සුන්ට කෑම නැහැ අරගලය හැමතැනම මේ නිසා රට අද අරාජික තත්ත්වයට පත් වෙලා රට යන දිශාව කාටවත් හොයාගන්න බෑ පාලක බුදි පාලක නිවාස අඩස්සියට පත් වෙලා රට පාලනය කරන්න මේ තත්ත්වය තුල පුළුවන් ද කියන එක තමයි ජනතාව විදියට වෘත්ති සමිති නායකයන් විදියට රටේ සාමාන්‍ය ජනතාව විදියට අපිට ප්‍රශ්න කරන්න සිදුවෙලා තියෙන්නේ. රාජපක්ෂ පරම්පරාව අද හත්මුතු පරම්පරාවටම කණ්ඩ බොණ්ඩ පුළුවන් විදියට හරියම්බ කරගෙන විදේශ විදිවිය උපයගෙන රටේ විදේශ විනිමය නැත්බංගස්ථාන කරගෙන විදේශීය වත්කම් මේගොල්ලන් රැස් කරගෙන තියෙනවා. මේවා අද සනාත වෙන දීර්ඝකාලීන වැඩසටහන් මේ රටේ ජනතාව අතරට පත් වෙලා තියෙනවා. ඒක නිසා YouTube හරහා Facebook හරහා මේ රටේ ජනතාවට රාජපක්ෂ රෙජිමයේ වංචා දූෂණ අද එළි වෙලා තියෙනවා. ඒක නිසා රාජපක්ෂ රෙජිමයට විරුද්ධව අද රටේ ජනතාව පාරට බහැලා තියෙනවා. විශේෂයෙන්ම තරුණ ජනතාව අද ඉල්ලා සිටින්නේ රාජපක්ෂවරු මේ පාලන තන්ත්‍රයෙන් ඉවත් කරන්න කියලා. ඒ ඉවත් කිරීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අගමැති මහින්ද රාජපක්ෂ ඇතුළු මේ රාජපක්ෂ නඩේ මෙලවන්න තමයි අද මේ තරුණ තරුණයන් මේ රටේ පාරට බෑලා ගෝල් පීස් පිටියේ රෑ දවල් නිදි මරාගෙන දින 17ක් 18ක් දක්වා අද මේ රජය පෙරලලා දමන්න මේ රාජපක්ෂ රෙජිමෙන් රට බේරා ගැනීමේ සටනකට අද එකතු වෙලා තියෙනවා. මේක මේ ලෝකේ ලංකාවේ පළවෙනි වතාව. මේ සාමකාමී අරගලයකින් රටේ පාලකයා වෙනස් කළ යුතුයි කියන මතයට තරුණ තරියන් අද එකතු වෙලා තියෙනවා. නමුත් මේ සාමකාමී අරගලය තවදුරටත් ඉස්සරහට කොයි ආකාරයෙන් පවත්වාගෙන යන්න පුළුවන් වේද කියලා රටේ ජනතාවට ඒ තරුණ ජනතාවට නිගමනය කරන්න බැරි තත්ත්වයකට උදා වෙලා තියෙනවා. ඒ අතරතුරු රාජපක්ෂ මහින්ද රාජපක්ෂ එළියට වැහැලා කියනවා මම අගමැති දුරෙන් යන්නේ නැහැ. මම රටේ පාලන තන්ත්‍රයෙන් යන්නේ නැහැ. ඒකම මහින්ද රාජපක්ෂ විහිළු කතාවකුත් කියනවා. ඒත් මාව එලවන්න පුළුවන්. මාව අයින් කරන්න පුළුවන්. අනේ දෙයියනේ මේ තරුණ තරුණයන් පැයරට බැලලා මේ රටේ ජනතාව උද්ඝෝෂණය කරන්නේ මහින්ද රාජපක්ෂට යන්න නෙමේ එලවන්න තමයි සූදානම. එහෙනම් මහින්ද රාජපක්ෂ එතුමාගේ ප්‍රකාශ වලින්ම කියවෙන විදියට එලවනවා එලවනවා. ඒක නිසා මහින්ද රාජපක්ෂ මේ එලවන තරුණ අරගලයට සහාය දෙන්න තමයි එතුමා මේ ප්‍රකාශය කරලා තියෙන්නේ. ඒ නිසා අපි දන්නවා කැබිනට් මණ්ඩලයේ ඔලුගෙඩි වෙනස් කරලා මේ ජනතාව තරුණ ජනතාව අද රවට්ටන්න බෑ. අපි දන්නවා ඉතිහාසයේ පුරාම පාලකයන්ට යම් යම් ප්‍රශ්න ආවම පාලකයා මොකද කරේ? තරුණ අරගල විෘති සමිති අරගල දේශපාලන අරගල ආවම ඔලු ගෙඩි ටික මාරු කළා, ඇමතිවරයා මාරු කළා, එහාට මෙහාට දාලා ජනතාව රවට්ටනවා. නමුත් මේ අවස්ථාවේදී අද තරුණ අරගලේ අලුත්ම මුහුණුවරක් දීලා තිනවා. ඒ අලුත්ම මුහුණුවර තමයි මේ රාජපක්ෂවරු මේ පාලන තන්ත්‍රයෙන් ඉවත් වෙලා යා යුතුයි කියන තර්කය. ඇයි පාලකයන්ට රාජපක්ෂවරුන්ට ඉවත් වෙන්න කියලා කියන්නේ? අපි දන්නවා ඉතිහාසයේ පුරාම මහින්ද රාජපක්ෂ අවුරුදු 30ක් තිබිච්ච යුද්ධෙ දින්නා. ඔව් අපි පිළිගන්නවා. එතුමාගේ පාලන තන්ත්‍ර කාලය තුල ඒක දින්නා කියලා. සරත් ෆොන්සේකා ගේ හමුදාපතිගේ සහාය ඇතුව දින්නා. එහෙම දින්නම් පස්සේ රටේ මිනිස්සු එතුමාව පිළිගත්ත පූජනීය තත්ත්වේ. එතුමාට පූජනීය තත්ත්වෙන් පත් වෙලා තමයි එතුමා නැවත දේශපාලනයට එක්කන් ඇවිල්ලා මේ රටේ අගමැති දක්වා ආයෙත් ඔසවා තැබුවේ. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමෝ ජනාධිපති කෙරෙවේ. නමුත් මේ රටේ ධනය සූරා කන්න ඒ යුද්ධෙන් දිනපු මුවාවෙන් රාජපක්ෂලා ගෙනියන මේ ප්‍රෝඩාකාරී ව්‍යාපාරයට අද මේ රටේ ජනතාව කැමැත්තක් දක්වන්නේ නැහැ. ඒ නිසා අර පූජනීය තත්ත්වෙන් හිටියෝ මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ අද මේ රටේ මහින්ද එළවමු, ගෝඨා එළවමු කියන තත්ත්වයකට අද පත් වෙලා තියෙනවා. ඒ නිසා මේ වගේ අරාජික තත්ත්වයකට මහින්ද රාජපක්ෂ පත් වෙච්ච ගැන රටේ ජනතාව එක පැත්තකින් කම්පණය වෙනවා. මොකද්ද මේ කරගත්තේ?
අනේ පූජනීය තත්ත්වෙන් ඉන්න තිබිච්ච මහින්ද රාජපක්ෂ නෙමේ අද මේ මහින්ද රාජපක්ෂට මොකද වුනේ කියලා. ඒ නිසා අපි විශ්වාස කරනවා මේ රටේ ඩොලර් හිඟයක් තියෙන්නේ. ඒ ඩොලර් හිඟය නිසා අපි දන්නවා මේ රටේ ජනතාවත් එක්ක රටම අරාජික තත්ත්වයට පත් වෙලා. එහෙම පත් වුනේ ඇයි? මේ රටේ තමන්ගේ හිතවත් සහෝදරයන්ට මිත්‍රයන්ට රටේ පාලනේ වංචාව සිද්ධ කරන්න රාජපක්ෂවරු ඉඩ දීලා. ඒක බලන් හිටියා. එහෙම බලන් ඉන්නකොට ඩොලර් වලින් තමයි මේ වංචාව අද සිද්ධ වෙලා තියෙන්නේ. තමන්ගේ හිත මිත්‍රයන් තමන්ලා මොකද අද කරන්නේ? විදේශීය රටවල තම තමන්ගේ සම්පත් වලින් විදේශ විනිමය වලින් හොරා ගාපු විදේශ විනිමය වලින් තමන්ගේ ධනය යොදවලා මේ විදියට වංචාවල් සිදු වෙලා තියෙනවා. ඒ නිසා අද මේ ප්‍රසිද්ධ රහසක් තියෙනවා. උගන්ඩාවේ අද වැඩිපුරම සල්ලි තියෙන්නේ මහින්ද රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ පැමිණියකට, රාජපක්ෂ පවුලට. ඒ නිසා මිනිස්සු අද මේවා ප්‍රශ්න කරනවා. මිනිස්සු අද දන්නවා ඉස්සර වගේ නෙමේ අද ලෝකේ දකින්න ලංකාව ඉඳගෙන පුළුවන් ඉන්ටර්නැෂනල් විදියට මේක අද ලෝකයේත් එක්ක සම්බන්ධ වෙච්ච රටක්. ඒක නිසා රාජපක්ෂවරුන්ට අද හොරකම වංචාව වහගන්න ක්‍රමයක් නැති වෙලා තියෙනවා. එතුමා කියන්නේ නෑ මම මගේ බැංකු එකවුන්ට් එකේ එක ඩොලරයක්වත් නෑ කියලා එතුමා කියනවා. ඔව්, ඔබතුමාගේ නමින් නෑ, ඔබතුමාගේ යාළු මිත්‍රෝ හිතවතු නෑදෑයෝ ආරක්ෂක නිලධාරීන්ගේ කණ්ඩායම වශයෙන් එකතු කරලා මේවා තමයි කරලා තියෙන්නේ. ඔවුන්ගේ නම් වලින් විදේශීය සම්පත් මිලේඩ අරගෙන තියෙනවා. මේවා අද වෙනකොට එළිදරව් වෙලා තියෙනවා. ආවලා තමයි මේකේ අයිතිකාරයා, ආවලා තමයි මේකේ අයිතිකාරයා, රාජපක්ෂගේ රසල්ලි තමයි මෙතන තියෙන්නේ. මේ ආදිවාසීන් අද මහින්ද රාජපක්ෂව අද කුණු වෙලා තියෙන්නේ. කුණු වෙලා තියෙනවා මදිවට අද මේ අරගල මැඩපවත්වන්න හැමදාම රාජපක්ෂ පරම්පරාව හැමදාම පාලකයන් විදියට සිද්ධ කරේ මොකද්ද? උණ්ඩෙන් තමයි. උණ්ඩෙන් තමයි ජනතාව මර්ධනය කරන්න උත්සාහ කරේ. ඒක නිසා අපි දන්නවා රොසාන් චානකව මරලා දාලා අර්ථසාධක අරමුදල මංකොල්ල කන්න උත්සාහ නවත්ත ගත්තා. ඇන්තනී සහෝදරයා භූමිතෙල් ප්‍රශ්නකට තමන්ගේ ජීවිතේ පූජා කළා. රතුපස්වල වතුර ඉල්ලලා, වතුර ඉල්ලපු ජනතාව සමූල ඝාතනය කළා. ඒ වගේම මේ ඊයේ පෙරේදා රමුක්කඩ සිද්ධියේදී සමූල ඝාතනය සිද්ධ වුණා. මේවා ඔක්කොම සිද්ධ වුණේ රාජපක්ෂ පවුලේ පාලනය තුළ තමයි. ඒ නිසා ඔවුන්ට දැන් වැඩි උණ්ඩේ මිසක් වෙන විකල්පයක් එතුන්ද නැහැ. ඒක සනාථ වෙනවා. මහින්දානන්ද අලුත්ගමගේ මෙහෙම කියනවා, එක කාක්කෙක් මරලා එල්ලුවනම් පුළුවන් වෙයි මේ රටේ ජනතාවගේ මරණ සංඛ්‍යාව තෝරගන්න, මෙල්ල කරන්න, මර්ධනය මෙල්ල ගන්න. ඒ ප්‍රතිපත්තිය මත තමයි අද රඹුක්කන වෙඩි තියලා ඝාතනය කළා එක කාක්කෙක්ගේ පිහාටක් එල්ලුවා වගේ රඹුක්කන සිද්ධිය අද මේ රටට හෙළිදරව් කරලා තියෙන නිසා අද මහින්දානන්දල හැංගිලා. අපි දන්නවා ඒ දූෂිත ඇමතිවරුන් අද හැංගිලා ඉන්නවා. ඒක නිසා අපි මේ තත්ත්වය තුළ අපි විශ්වාස කරනවා. අපි දන්නවා උදේ ගම්මන්පිල මැතිතුමා ඇවිල්ලා කියනවා 113 තියෙනවලු. නමුත් අගමැතිපත් කරන්නේ පොට්ටුව කෙනෙක්ලු. මොකද්ද මේ විහිළු කතාව? එතුමාද තියෙන්නේ කරන්නේ මේ පොට්ටුවෙන්ද කොහෙන්ද පත් කරන්නේ? ඒක පාර්ලිමේන්තුව තීන්දු කරයි. පාර්ලිමේන්තුව බෞද්ධරේ තියෙන පුජ්‍යලයා අගමැති විදියට පත් වෙයි. ඒක පෝට්ටුවේ മന്ത്രി කෙනෙක් තේරුණා කියලා උදේ ගම්බම්බිල කියනවා නම් උදේ ගම්බම්බලගේ ඩබල් ගේම් එක ජනතාවට අනාවරණ වෙලා තියෙනවා. ඒ නිසා දෙදම්මපිල විමල් වීරවංශ මේ වගේ අට්ටිය අද මුට්ටිය දාලා බලනවා. වාසුදේව මොනවද කියන්නේ කියලා වාසුදේව දන්නේ නැහැ. මේ රටේ වයසක උන්දලා ඇවිල්ලා තමන්ගේ පාලනය තමන්ට රට කරන්න බැරි නම් ඉවත් වෙන්න ඕනේ. තමන්ගේ වයස සම්පූර්ණයි, තමන් උදේට කියන දේ අවසර මතක නැහැ. එහෙනම් තමන් මේ පාලන තන්ත්‍රයෙන් ඉවත් වෙලා තරුණ තරුණයන්ට මේ පාලනය බාර දෙන්න ඕනේ. ඒක තමයි මේ ගෝල්පෙස් පිටියේ ජනතාව අරගලෙන් පටන් ගත්ත තරුණයන්ට මේ රට බාර දෙන්න, තරුණ අදහස් වලට මේ රට පාලනය කරන්න ඉඩ දෙන්න. ඒක නිසා අපි විශ්වාස කරනවා මේ රට හැම වෙලාවම පාලනය කරන්න ගියපු හැම වෙලාවකම රාජපක්ෂවරු මේ රටේ මිනි මරලා තමන්ගේ බලය ඒකාධිපති විදියට පෙන්වන්න තමයි සූදානම් වුණේ. ඒකාධිපති පාලනය මේ රටට ඔබින් නැහැ කියලා අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී රටක් විදියට පිළි අරන් තිනවා. නමුත් නැවතත් ඒකාධිපති පාලනයක් ඉල්ලලා 20 වැනි සංශෝධනය ඉදිරිපත් කළා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිට තමන්ට සතු කරගත්තා ඒකාධිපති බලය. නමුත් ඒකාධිපති බලය තමන්ට සතු කරගත්තා කියලා
තමන්ට යහපාලනය කරන්න බැරි වුණා. තමන් රටේ ජනතාවට කන්න බොන්න පුළුවන්කම දෙන්න බැරි වුණා. තමන්ගේ රටේ ජනතාවට සුඛිත මුදුව තියන්න බැරි වුණා. තමන්ට ඒකාධිපතියෙක් විදියට රජගෙදරට වෙලා ඉන්න පුළුවන්. එච්චර තමයි තියෙන්නේ. අද රජගෙදර නිදා නිවාස අඩස්සියට මෛත්‍රීපාල සහ අනිකුත් කණ්ඩායම ගෝඨාභය රාජපක්ෂව අද එකතු කරලා තියෙනවා. මහින්ද රාජපක්ෂව අද අරලියගහ මන්දිරයට හිර කරලා තියෙනවා. ඒ නිසා අපි දන්නවා මේ දෙන්නම අද ඉන්නේ නිවාස අඩස්සිය වගේ. රටේ ජනතාව සහ අධිකරණය නිවාස අඩස්සියට තියලා නැහැ. තමන් මිහිම්ම තමන් නිවාස අඩස්සියටපත් වෙලා මෙහෙම රටක පාලනේ කැංගිලා ඉන්නවා නම් ඒ පාලකයා පිළිබඳ ජනතා විශ්වාසයක් නැහැ. පාලකයා ඉස්සරහට එන්න ඕනේ. තමන්ගේ ප්‍රකාශය කරන්න ඕනේ. ජනතාවට කියන්න ඕනේ ඔව් මගේ අතින් වරදක් වුණා. මං ඒකට සමාව ඉල්ලනවා. මම හෙට ඉඳන් මේ රටේ ජනතාවට කන්න බොන්න ලෑස්ති කරලා දෙනවා. එහෙම කී ප්‍රකාශයක් නැහැ. නමුත් කිව්වා මොකද්ද කිව්වේ කාබනික පෝර ප්‍රශ්නේදී කාබනික පෝර ප්‍රශ්නේදී තමන්ට සිද්ධ වුණේ වරදක් කියලා. එහෙම වරද නිසා මේ රටේ ජනතාව කී දහක් වන්දි වින්දාද? මේ රට ගොවි නිෂ්පාදන කෘෂිකාර්මික රටක්. එහෙම කෘෂිකාර්මික රටක ගොවිතැන්න ගොවියට සමාව ඉල්ලන තත්ත්වයට රටපත් වුණා කියන්නේ හතරෙන් තුනක්ම ජනතාව නියෝජනය වෙන්නේ ගොවිතැනෙන්. ඒක නිසා අපි ගොවි ජනතාවත් එක්ක හිට ගන්න විදියට අපිට සිද්ධ වුණා. මේ තත්ත්වය තුළ අද රටේ ජනතාව මොකද කියන්නේ? පාලකයාට කියනවා අපිට ඕනේ අන්තර්පාලනයක්. අපිට ඕනේ මේ රාජපක්ෂවරු එළවලා අන්තර්පාලනයක් අපිට දෙන්න කියලා තමයි ඉල්ලන්නේ. ඒ අතරතුර තවත් කණ්ඩායමක් කියනවා නෑ අපිට අන්තර්පාලනයක් එපා. පාර්ලිමේන්තුව විසුරුවලා අලුත් බලයක් ගොඩනගන්න ඉඩ දෙන්න කියලා. මේව හැමදාම ව්‍යවස්ථාව තුළ කරකොල 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 කරන්න පුළුවන් වැඩ. නමුත් අපි දන්නවා ව්‍යවස්ථාව තුළ යමක් බෑ කියලා නෑ. ඕන දෙයක් කරන්න පුළුවන්. තමන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අදහසක් නා. ප්‍රජාතන්ත්‍රවාදී අදහසක් ක්‍රියාත්මක කරන්න පාර්ලිමේන්තුව තුළ ඉඩ දෙනවා. ජනාධිපතිවරයා හෝ ඉවත් කිරීමේ බලය පාර්ලිමේන්තුව සතු වෙලා තියෙනවා. දෝෂාභියෝගිකින් පුළුවන්. තවත් විවිධ ක්‍රමවලින් පුළුවන්. ඒ තත්ත්වයට ජනාධිපතිවරයාට ඕනනම් ඉල්ලා අස්සලා යන්න පුළුවන්. එහෙම ඉල්ලා අස්සලා ගියාට පස්සේ පාර්ලිමේන්තුවේ බහුතරය කැමති කෙනෙක්ව ජනාධිපති කරව ගන්න පුළුවන්. මේ තත්ත්වය අද උදා වෙලා තියෙන නිසා රටේ ජනතාව ඉල්ලන්නේ මේ රටේ සර්ව සම්පූර්ණ නිදහස. මේ නිදහස නැති නිසා තමයි අද මේ තරුණ තරුණයන් පාරට බැලලා තියෙන්නේ. අද බලන්න තරුණ තරුණ විශාල සංඛ්‍යාවක් මේ රටේ ජාත්‍යන්තරයට මුදල් ගෙවලා ඩොලර් ගෙවලා ලංකාවේ ඉඳන් විභාග කරනවා. ඒ තරුණයන්ට අද ඒ විභාගවලට පෙනී සිටින්න අවස්ථාවක් නැහැ. ඩොලර් නැහැ. තමන්ගේ අධ්‍යාපනය කරගන්න ඩොලර් නැහැ. ඒ தත්ත්වය අද භයානක தත්ත්වයකට පත් වෙලා තියෙනවා. ඒ නිසා තමයි අද විශේෂයෙන් වැඩි දෙනෙක් තරුණ තරුණයන් පාරට බැලලා කියන්නේ කොහොමද අධ්‍යාපනය? කොහොම අපේ රැකියාව? කොහොම අපේ ජීවත් වෙන්න තියෙන අයිතිය? කොහොම අපිට කතා කරන්න තියෙන අයිතිය? මේවා ඔක්කොම රාජපක්ෂවරු අපි ඉබ්බ දාලා වගේ තද කරලා මිරි කළා නැති කරලා තියෙන්නේ. ඒක නිසා අපි විශ්වාස කරනවා මේ රටේ හැමදාම වංචාවට මුල් තැනක් දෙපු රාජපක්ෂලා සුදු ලුණු වංචාව කරා, බදු වංචාව කරා, සීනි වංචාව කරා. මේවා රුපියල් වලින් නෙමේ සහෝදරවරුනි කළේ. මේවා කරේ ඩොලර් වලින්. මේ ඩොලර් වලින් කරපු වංචාව නිසා තමයි අද අපේ රටේ ඩොලර් අහිමි වෙලා තියෙන්නේ. අපේ රටේ මිනිස්සු අද කියනවා විගණනයක් දෙන්න. මන්ත්‍රීවරුන්ට විගණනයක් දෙන්න. ඇමතිවරයා විගණනයට ලක් කරන්න. ජනාධිපතිවරයා විගණනයට ලක් කරන්න. අගමැතිවරයා විගණනයට ලක් කරන්න. මේ විදියට විගණනයට ලක් කරන්න කියලා තමයි ජනතාව ඉල්ලීමක් කරන්නේ. එනවා ඒ කියන්නේ විගණනයට ලක් කරන්න කියන්නේ මේ රටේ ජනතාව පාලකයා හොරා කාපු සල්ලි නැවත මේ රටට දිය යුතුයි කියන නියමය තමයි අද මේ තරුණ තරුණයන් ඉල්ලන්නේ. ඒ නිසා කිසිම කෙනෙකුට රාජපක්ෂ පවුලේ හෝ මේ රටේ මුදල් වංචා කරපු මුදල් හොරා කාපු කිසි කෙනෙකුට මේ රටෙන් බැහැර වෙන විදියට බැරි තත්ත්වයට පත් කරලා තියෙනවා. අපි දන්නවා අජිත් නිවාඩ් කබ්‍රාල් නැත්තුමාට අද පිටරට යන්න බෑ, විදේශගත වෙන්න බෑ. එතුමාට බැරි අරගත් දාලා තියෙනවා. එහෙනම් එතුමාගේ විදේශ සම්පත් එතුමා තියෙන විගණනයට ලක් කර යුතුයි එතුමාව. ඒ නිසා එතුමාගෙන් පටන් ගන්න ජනාධිපතිතුමාගෙන් පටන් ගන්න අගමැතිවරයන් පටන් ගන්න ඇමතිවරයාගෙන් පටන් ගන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් පටන් ගන්න ඒ විතරක් නෙමේ මේ රටේ ඉන්නවා දූෂිත නිලධාරීන්. මේ දූෂිත නිලධාරීන් තමයි හැමදාම
ඇමති වරයාව දූෂණයට පොළඹවන්නේ. ඒ පොළඹවන නිලධාරීන් අවුරුදු 5ක් ඇමති වරයා ඉන්නවා. නමුත් නිලධාරියා අවුරුදු 15ක් විතර ඉන්නවා. ඒ නිලධාරියත් සුර සැප විඳිනවා. ඇමති වරයා අවුරුදු 5ක් සුර සැප විඳිනවා. නිලධාරියා අවුරුදු 15ක් විතර සුර සැප විඳිනවා. මේවා හොයන්න විගණනය කරනකොට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විතරක් නෙමේ ඔය ඉන්න සිවිල් සර්වන්ලගේ ඔය ඉන්න টপ මැනේජ්මන්ට් එකේ අමාත්‍යංශයේ ලේකම්වරුන්ගේ විගණනයට ලක් කර යුතු කොහොමද රජයේ මුදල් වලින් කොහොමද රජයේ පඩි අරගෙන අර වගේ සුර සැප විඳින්න සිවිසල් මන්දිර හදන්නේ මේවා අපිට ජනතාවට ප්‍රශ්නයක් මේ රටේ බුද්ධියංශ වාර්තා කරනවා මේ රටේ දේශපාලඥයෝ ඉහළ ව්‍යාපාරිකයෝ ඉහළ ධනවතුන් මේ රටෙන් පැනලා යන්න සූදානම් වෙනවා මොනවාද මේ රටෙන් හම්බ කරගත්ත විදේශ විනිමය තමන්ගේ රටෙන් පිට තැම්පත් කරලා තියෙන ඒගොල්ලන්ට ජීවත් වෙන්න. ඒ නිසා ඒවා සුඛිත මුදි විදියට භුක්ති විඳින්න මේ රටෙන් පැනලා යෑමේ උත්සාහයක් තියෙනවා. අපි කියනවා ජනතාවට අපි කියනවා අධිකරණයට කරුණා කරලා මේ අයට රටින් පිට වෙන්න නොදෙන නීති රීති අධිකරණය ලබා දෙන්න. එහෙම ලබා දුන්නේ නැත්තම් මේ අක්කු මේ රටෙන් පැනලා ගිහිල්ලා අපිට මේ විදේශ විනිමය ටික ලබා ගන්න බැරි වෙනවා මේ රට හූරාගෙන කාපු මේ පාපතර මිත්‍රයෝ ටික අපි පවුල පිටින්ම එක තැනකට ගුටි කරලා නිවාස අඩස්සිය නෙමෙයි සිරගත කළ යුතුයි කියලා තමයි අද මේ රටේ ජනතාව කියන්නේ ඒ සඳහා පෙළ ගැහෙන්න ජනතාවගේ සල්ලි හොරා කාපු සල්ලි ලංකාවේ තියලා පළයව් කියලා තමයි අපිට කියන්න සිද්ධ වෙන්නේ අපි විශ්වාස කරනවා ඊළඟ රජයක් තුලදී මෙවැනි දූෂණ නැති වෙච්ච අවංක පරිපාලනය තුල මේ රටේ තරුණ තරුණයන්ගේ ප්‍රශ්න විසඳන රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳන රටේ ජනතාව හොඳට කාලා බීලා සතුටින් නිදහසේ ප්‍රජාතන්ත්‍රවාදී විදිහට තමන්ගේ මතය ප්‍රකාශ කරන රටක් රාජ්‍යයක් මේ රටට අවශ්‍යයි කියන මතය තමයි මේ රටේ අද සමස්ත ජනතාවම ඉල්ලා හිටින්නේ. ඒ නිසා 8.9 ලක්ෂය අද ඡන්දය දීපු පිරිස බවා කියනවා නෑ අපිටත් වරදක් වුණා. අපිටත් වරදක් වුණා අපි ඒ වරද නිවැරදි කරගන්නවා ඊළඟ මැතිවරණයෙන් ඊටත් පෙර පුළුවන් නම් අද පුළුවන් නම් අදත් ලෑස්තියකට ලෑස්ති වෙන්න ඒක නිසා 60 ලක්ෂය අද ගෝඨාභය රාජපක්ෂත් එක්ක නැහැ මහින්ද රාජපක්ෂත් එක්ක නැහැ 69 ලක්ෂය ඉන්නේ අර ගෝල්ෆේස් පිටියේ තරුණ තරුණියන් එක්ක කියන එක අද රටේ හැම දෙනාම පිළි අරන් ඉවරයි බලන්න හැන්දෑවරු වෙනකොට ගෝල්ෆේස් පිටියට තමන්ගේ රාජකාරි නිමා කළා ගෙදර යන්නේ නැතුව ගෝල් පේස් පිටියට තරුණ තරුණයන් රැස් වෙන විදිය පොර කකා රැස් වෙන්නේ මොකටද ඉල්ලන්නේ මේ රටේ නිදහස දෙන්න ප්‍රජාතන්ත්‍රවාදී නිදහස දෙන්න අපිට කාලා බීලා සතුටින් ඉන්න පුළුවන් නිදහස දෙන්න අපිට විදේශගත වෙලා අපේ සම්පත් අපිට උරාලන්න බැරි විදියට තියෙන දේවල් ලබා දෙන්න අපිට ඒ නිසා ඒ තත්ත්වය අද උදා කරලා දෙන්න කියලා තමයි මේ රටේ ජනතාවත් තරුණ ජනතාවත් දේශපාලඥයෝ පුරවැසියෝ එල්ලන්නේ. උන්වහන්සේලා දන්නවා මේ රටේ මිල පාලනයක් නැහැ. ප්‍රමිති ආයතනයක් නැහැ. පාරිභෝගික අධිකාරියන් නමට තියෙනවා. ප්‍රමිති ආයතනයක් නමට තියෙනවා. නමුත් මේ රටේ කිසිම බඩුවක් භාණ්ඩයක් ප්‍රමිතියක් නැහැ. මිල පාලනයක් නැහැ. කවුද මේවට වග කියන්න ඕනේ? රටේ අද මිල පාලනයක් නැතුව ආහාර ද්‍රව්‍ය තම තමන්ට ඕන විදියට රටේ පාලකයා දන්නේ නැතුව බුදියගෙන දින්නේ. රටේ පාලකයා මේ වෙනකොට සීනි මිල කීයද හාල් මිල කීයද පරිප්පු මිල කීයද පිටි මිල කීයද මේ සාමාන්‍ය පාරිභෝගිකයාගේ අත්‍යවශ්‍ය භාණ්ඩ මේවා අද තමන්ට අහිමි වෙලා තියෙනවා ලබා ගන්න බෑ පොලිමේ ගිහිල්ලා අන්තිම මොහොතේ ගිහිනවා නෑ බඩු නෑ ඒක නිසා මේ රටේ ජනතාව මේවට විරුද්ධව පාරට බැලලා තියෙන අද බලන්න ගැසට් ගහලා ආණ්ඩුවේ හෙට උදේට ගැසට් එක කැන්සල් කරනවා ගැසට් එකෙන් කියනවා බඩු මිල මෙච්චරයි කියලා පව් වෙන ගැසට් එක අයින් කරනවා ඒක විවෘත වෙලඳ බොඩට දානවා මේ වද පාලකයන්ගේ ක්‍රමය මේ ක්‍රමය අද පාලකයන්ට ඔරොත්තු දෙන්නේ නැහැ ඒක නිසා අපි දන්නවා මේ පාලකයන්ට වැඩ බෑ වැඩ බැරි පාලකයෝ අපි එළවන්න ඕනේ ඒ සඳහා ජනතාව පෙළ ගැහෙන්න ඕනේ හෙට දින 28 වෙනිදා මහා වැඩ වර්ජනය මේ රටේ ක්‍රියාත්මක වෙනවා ඒ වැඩ වර්ජනයට මේ රටේ සමස්ත ජනතාව පාට පන්ති ભેදකින් තොරව වෘත්ති සමිති ભેදකින් තොරව එකතු වෙලා වැඩවිමේ අරගලය ගෝල් ෆේස් පිටියට සහයෝගයේ වශයෙන් ඉදිරිපත් කරන්න ඉන් පසුව 6 වෙනිදා මේ රටේ කඩසාප්පු වහලා සියලු දේවල් අකර්මණ්‍ය කරලා හර්තාලය
1953 හර්තාලයට පස්සේ පවත්වන විශාලතම අරගලයේ හර්තාලයේ ලබන 6 වෙනිදා මේ 6 වෙනිදා පවත්වනවා ඊට මේ රටේ සමස්ත ජනතාව සහයෝගය දෙන්න හෙට තියෙන වැඩ වර්ජනෙට පාට පන්ති ભેදෙන් තොරව උදව් කරලා තමන්ගේ ප්‍රශ්නයක් මේක මේ තමන්ගේ ප්‍රශ්නේ ජයග්‍රහණය කරන්න ඒකට පෙළගැහෙන්න